ආයුබෝවන් COVID-19 රෝගයට ගොදුරු වී සුව වූවන් හට ඊන් පසුව ඇති විය හැකි සංකූලතා මොනවාද ඒවා හඳුනාගන්නේ කෙසේද ඒවා වළක්වාගන්නේ කෙසේදයි අපි අද බලමු ඔබ COVID-19 රෝගයට ගොදුරු වී සුව වූවෙකු නම් ඔබ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව පෙරට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුය COVID-19 මැලඳී සුවුවෙක්ට කැස්ස හිසරදයේ තෙහෙට්ටු ගතිය වැනි ලක්ෂණ බහුලව දක්නට ලැබේ. මේවා සාමාන්‍ය තත්ත්ව වෙන අතර යම් කාලයක් ගත වීමත් සමගම යථා තත්ත්වයට පත්වීමක් සිදු වේ. එලෙස යථා තත්ත්වයට පත්වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ ශරීරවල ප්‍රතිශක්තිකරණ මට්ටම් අනුව එය තීරණය වේ. නමුත් මීට අමතරව ඇතිවන යම් යම් අවදානම් තත්ත්ව ඇත. ඒ ලෙස දැකිය හැකි අවදානම් තත්ත්ව කීපයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවා ඇත. හදවතේ මාංශ පේශිවලට හානි සිදුවීම, ශ්වසන පද්ධතියට හානි සිදුවීම, මානසික ආබාධ ඇතිවීම, කලන්ත ගතිය ඇතිවීම, ශරීරයේ විවිධ ස්ථානවල කැක්කුම් ඇතිවීම, චර්ම රෝග ඇතිවීම, මොළයට හානි ඇතිවීම, එලෙස සංකූලතා ඇතිවීමට හේතු ලෙස විද්‍යාඥයන් දක්වන්නේ මෙවන් අදහසක්. COVID-19 වෛරසය නිසා ශරීරයේ පද්ධතිවලට ඍජුවම හානි සිදුවේ. එමෙන්ම මෙම වෛරසය නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවන වේගය අඩු වී ඒවා අඩාල වේ. ශරීරයේ විචලනයකටද ලක්විය හැකිය. තවද මෙය නිසා මානසික සමතුලිතතාවයේද බිඳවැටිය හැකිය. මෙම තත්වයන් අපට ඇති බව හෝ ඉදිරියේදී ඇතිවිය හැකි බව අප හඳුනාගන්නේ කෙසේදයි අපි දැන් බලමු. මෙහිදී මූලිකවම අපට වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගත හැකිය. මුළු ශරීරයේම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර මුළු සිරුරම පරීක්ෂා කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. එක්ස්රේ හා ස්කෑන් පරීක්ෂණ මගින් අභ්‍යන්තර පද්ධතිවලට හානි වී ඇතිදැයි පරීක්ෂා කරගත හැකිය. එකෝ හා ECG පරීක්ෂණ මගින් හදවතට හානි සිදු වී ඇතිදැයි පරීක්ෂා කරගත හැකිය. මීට අමතරව රුධිර පරීක්ෂණ සිදු කිරීමද සුදුසු වේ. මෙහිදී liver profile මගින් අක්මාවට හානි වී ඇතිදැයි පරීක්ෂා කරගත හැකිය. renal profile මගින් වකුගඩුවලට හානි වී ඇතිදැයි පරීක්ෂා කරගත හැකිය. තවදුරටත් full blood count පරීක්ෂණය මගින් රුධිරයේ hemoglobin මට්ටම අඩුවැඩි වී ඇද්දැයි, සෛල සංයුතිය අඩුවැඩි වී ඇද්දැයි තවදුරටත් පරීක්ෂා කරගත හැකිය. මෙම සංකූලතා වළක්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? මෙහිදී ඔබගේ ශරීරය නැවත බලගැන්වීමක් සිදු කළ යුතුය. ඒ සඳහා කළ යුතු දේවල් මෙලෙස දැක්විය හැකිය. වෛද්‍යවරයෙකුගේ හෝ සුදුසුකම්ලත් බෞද්ධ චිකිත්සකවරයෙකුගේ උපදෙස් මත ශ්වසන අභ්‍යාසවල යෙදිය යුතුය. ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන අභ්‍යාසවලද යෙදිය යුතුය. තවදුරටත් මානසික මට්ටම යහපත් කර ගැනීමට කටයුතු කළ යුතුය. නමුත් එය තනිව කර ගැනීම අසීරු නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. උපදේශන සේවාවන් වලට යොමු විය යුතුය. මීට අමතරව නිසි පරිදි ජලය පානය කිරීම, උණුසුම් ගුණදායි පානයන් ලබා ගැනීම, යහපත් ආහාර රටාවක් පවත්වාගෙන යාම, නිසි ලෙස විවේක ගැනීම, ශරීරයේ අනවශ්‍ය ලෙස සිසිල් වීමට ඉඩ නොදීම යන ඒවාද මග නොහැර සිදු කළ යුතුය. ඔබ සැමට ආයුබෝවන්.